Di nyujukatan naik itu meni, wisesing memikirin ngawasan kerana ngekia buka arna walta pilitru sapela, wisesing me pilih bandawa, paksawa sahabi paksawa, bipaksawa nangka urute ya dia das dakuene, das daku sialuma mantuman lata, mage studia pudakar, ebagaima pahedeli kirima takarnu kipeak tienoa. එතමයි එකක් අපේ වලේබොඩ මන්තුමත් මතු කරපු කාරණා හර්ෂ සිල්වා මැතිතුමත් මතු කරපු මේ කොළඹ සහ වරාය නගරයේ අතර වෙනසක් තිබුණාම මේ බදුවල ඇති වෙන තත්ත්වය මොකද්ද කියන කාරණේ මේකේ එවැනි තත්ත්වයක් ඇති කිරීම තමයි ප්‍රධානම අරමුණ නැතිනම් අපිට මෙහෙම වරාය නගරයක් සහ විශේෂ ආර්ථික කලාපයක් අවශ්‍ය වෙන්නේ නැහැ විශේෂයෙන්ම අපිට විදේශ ආයෝජකින්ට වගේම දේශීය ආයෝජකයන්ගුත් මේකේ ආයෝජන කරන්නේ කොළඹ ආයෝජනය කරනවට වැඩිය අධික මිලක් ඒකට ගෙවන්න අවශ්‍යයි. ඒ වගේ මේකෙදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි බදු සහන තිබුණාට බදු නැත්තේ නැහැ. අපි කලින් මේ සභාවෙම අනුමත කෙරුවා ස්ලැබ්ස් තුනක් ක්‍රමවේද බදු සහන පැකේජ තුනක්. ඒ පැකේජ තුන අනුව ඒ හැම එකේම බදු තියෙනවා නමුත් සහන තියෙනවා. ඒ නිසා මේක හරහා රජයට බදු ආදායමක් නොලැබී යනවා කියන කතාව මිත්‍යාවක්. ඒක පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි මේක ඉතාම සරලව ගත්තොත් දැනට තියෙන ආයෝජන කලාප අපේ නිදහස් ආයෝජන කලාප රට පුරාම තියෙනවා 17ක්. මේකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එළියේ තියෙන තත්ත්වය සහ ඇතුලේ තියෙන තත්ත්වය වෙනස්. එළියේ තියෙන කර්මාන්ත ශාලාවට ලැබෙන වරප්‍රසාද සහ ආයෝජන කලාපයේ ඇතුළත ස්ථාපිත කර්මාන්ත ශාලාවට ලැබෙන වරප්‍රසාද වෙනස්. හැබැයි ඒ වගේම එළියේ තියෙන එකේ ආයෝජනයේ ප්‍රමාණයත් වෙනස්. කලාපයේ ඇතුළත ගෙවීම් සහ අය කිරීම් වල සහ ඒ ආයෝජනයේ ප්‍රමාණයත් වැඩි. ඒ නිසා වැඩි නැත්තම් වැලියු එක වැඩි අගේ වැඩි ආයෝජන ගෙන එම තමයි මේකේ අදහස වෙලා තියෙන්නේ. නැත්තම් වැල්ලවත්තේ තියෙන ගෙස්ට් හවුස් එකක් ගිහිල්ලා වෝචිටි එකේ හදන්න බෑ. එහෙම සංකල්පයක් නැහැ. ඒක හාත්පසින්ම වෙනස් කියන කාරණේ පැහැදිලිව මතක් කරන්න ඕනේ. අනිත් එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා වරදවා තේරුම් ගන්න එපා. හැබැයි මේ පනතක් කියන හැම වෙලාවෙම ආයෝජන ඇමතිවරය හැටියට ඒ ආයෝජන වලට තියෙන ලොකුම බාධාවකුත් මේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව නෙමෙයි පාර්ලිමේන්තුවේ කරන කතා. ඔබතුමා දැක්කනම් විපක්ෂයේ හර්ෂ සිල්වා මැතිතුමා, දයාසිරි ජයසේකර මැතිතුමා, හරිණි අමරසූරිය මණ්ඩතුමිය මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන අපි තවමත් අපි බංකොලොත් 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 කියනකොට මොන ආයෝජකයද ලංකාවට එන්නේ? අපි මේ පනත් සම්මත කරුවට වැඩක් වෙන්නේ නැහැ. අපිම උදේ ඉඳන් රෑ වෙනකන් අපිම පාර්ලිමේන්තුවේ කරන මොකද ලෝකයේ හුඟක් රටවල් වල පාර්ලිමේන්තුවල පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කියන්නේ ඇත්ත නිසා ලෝකයේ ආයෝජකයෝ හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ කියන්නේ ඇත්ත කියලා. ඒ අය දන්නේ නැහැ අපේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මූණ දී මුවා වෙලා ඕනේ කෙබරයක් පචයක් කියන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දේශපාලන වාසිය ගැන හිතලා දැන් අපි දැක්කනේ මේ විපක්ෂයේම හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා තිබුණු මුල්ගල් චීනයේ නායකයාගේ නමත් ඒක තිබුණා ඔබතුමා දන්නවනේ ගලවලා දැන් ඒක තියෙන්නේ ගරු ඇමතුමනි මාළුවන්ට තමයි මේ මුල්ගලේ නම් කියවන්න පුළුවන්. මොකද ඒක දැන් තියෙන්නේ මුහුද මැද්ද. මොකද ආණ්ඩුව පෙරුණා මුල්ගල ගලවලා මුහුදට විසිකේ ව්‍යාපෘති අත්තිට වුණා. අර කියපු කාරණා පසුව කරන්න ඇති සාධනීය වැඩ ගොඩක් වෙන්නත් ඇති. නමුත් මේ අර පක්ෂයක් ද එතුමාම කිව්වා අපි ගෙනිච්ච අයලු ඒ හිටපු ICID එකට. ඒතකොට අපේ අය ගෙනිච්ච ඒ ICID එකට. මේ සංස්කෘතිය සහ විනයක් මේ රටේ ඇති වෙන තුරු මේ තත්ත්වෙන් මේක ගොඩ ගන්න එකේ ඇති ලේසි වැඩක් නෙමෙයි. ඉත මහා අමාරු කාර්යභාරයක් තමයි මට පැවරලා තියෙන්නේ. අද තියෙන කතාබහ ගත්තත් මම පහුගිය දවස්වල සහභාගී වුණා පොදු රාජ මණ්ඩලීය ආයෝජන සමුළුවට බංග්ලාදේශ. එතන හිටපු ඒ රටේ ඇමතිවරු සහ ලෝකයේ වෙනත් රටවල වල ඒකට සහභාගී වෙච්ච ඇමතිවරු ඇවිල්ලා මගෙන් ඇහුවේ ඔබතුමාලා කොහොමද මේක මෙච්චර ඉක්මනට කරුවේ? ඉත මාත් බැලුවා මොකද්ද අපි මෙච්චර ඉක්මනට කරලා තියෙන්නේ? හැබැයි එතුමන්ලා කිව්වේ ඔබතුමාලගේ උද්දමනය තිබුණා 167ට මීස මාස 9කට අවුරුද්දකට කලින් දැන් 4ට ඇවිල්ලා. ඔබතුමාලා බංකොලොත් වෙලා හිටියා මීට අවුරුද්දකට කලින්. දැන් ඔබතුමාලා අපේ රටෙන් ගත්ත ඩොලර් මිලියන 200න් ඩොලර් මිලියන 150ක් ගෙවලා ඉවරයි. ඔබතුමාලගේ ජනාධිපතිතුමා වාසනාවන්තර නැත්නම් ඔබතුමාලා සියලු දෙනා මහන්සි වෙලා වැඩ කරනවද කියලා තමයි මගෙන් අහුවේ. ඒතර එහෙම මතයක් ඇති වෙලා තියෙනවා. ඇත්තට හෝ බොරුවට. හැබැයි ඒ මතේ අපි විසින් තවදුරටත් අපි බංකොලොත් 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 කියමින් නැති කරගන්න ගියොත්
මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමට අපිට හැකියාව ලැබෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සඳහන් කෙරුවා මේ විද්‍යුත් නැත්නම් මේ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ ගැසට් එක පිළිබඳවත් ඒකත් මේකමයි. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ ගත්තත් ලෝකයේ ප්‍රධාන මාධ්‍ය BBC වේවා CNN වේවා වෙනත් නාලිකා වේවා දැන් දැකන channel 4 කියලා එකක් පට්ටපල් බොරු හදන නාලිකාව ගිහිල්ලා මේ වගේ සිදැන් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ තිබුණා ඇති තරම් පරීක්ෂණ පොත් ගණන් අතු ගැහුවා පොත් ගණන් වාර්තා අතු ගහලා ඒවා උසාවි දැම්මා උසාවියේ සාක්ෂි කැඳෙව්වා උසාවියේ වරදකරුවන්ට දඩ ගහලා තියෙනවා දඩ ගෙවන්න කියලා තියෙනවා සමහරක් අය කොටසක් ගෙවලත් ඉවරයි ආපහු channel 4 එකක් දාපුව මෙන්න ආපහු දවස් දෙකක් අපි පාස්කු ප්‍රහාරයක් විවාද කරනවා ඒක ඒකෙදි කියන්න හදනවා අපි බෝම්බ තිබ්බයි කියලා බුද්ධි අංශ ප්‍රධානියා මේකට සම්බන්ධයි කියලා කියන උත්සාහ කරනවා දේශපාලන වාසි ලබා ගන්න. එතකොට එවැනි මත ලෝකයේ පැතිරුණාම කොහොමද මේ රටට අපි ගියනාපු ආයුධයක ටිකවත් පරිස්සම් කරගන්න එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් නඩු අහලා තීන්දුවක් දීලා දඩ ගහලා තිවර නම් දඩත් ගෙවලා නම් සමහරක් අය දන්නාදී පුතුමත් ගෙවලා හිටපු කොටහක්. එතකොට මේ වාර්තාත් සියලු දෙනාට දීලා නම් නැවතත් මේව හොද හොද මඩේ දාන එකෙන් වෙන්නේ අපේ රට අගාධයට වැටීම කියන කාරණය බොහොම පැහැදිලිව මතක් කරන්න මේ සමාජ මාධ්‍ය යම් තරමකට පාලනය කිරීමට අවශ්‍ය වෙනවා ආයෝජන පිළිබඳව අපි කල්පනා කරන කොටත් කියන කාරණේ මතක් කරන්නට අවශ්‍ය උසස් පෙළ පිළිබඳව අද කතා කරමු උසස් පෙළ කඩිමුඩියේ තැබීම පිළිබඳව අපි එකඟයි එහෙම කෙටි කාලෙකින් එහෙම විභාගවලට සූදානම් වෙන්න බෑ හැබැයි විභාග ප්‍රතිඵල පරක්කු වෙන්නේයි කවුද විභාග ප්‍රතිඵල පරක්කු වෙන්න හේතුව ඔය ඉන්න පක්ෂවල වෘත්තීය සමිති උත්තරපත්‍ර බලන්න එපයි කිව්ව ගුරුවරුන්ට ගුරුවරු සියලු දෙනා උත්තරපත්‍ර බැලුවේ නැහැ ඒකේ ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිඵල පරක්කු වුණා ඒ නිසා තමයි අද මේ අර්බුදේ මතුවලා තියෙන හැබැයි ඒ වෘත්තීය සමිති වලට නායකත්වය දීපු පක්ෂම ඒවට සහය දීපු අයම අද ඇවිල්ලා කතා කරනවා දැන් උත්තරපත්‍ර නොබලා ඉඳලා විභාගේ කල් දාන්න කියන කාරණේ. ඒක මං හිතනවා කල් දැමිය යුතුයි. දරුවන්පත් වෙලා තියෙන තත්ත්වය අනුව නමුත් අද රජයට මේකට චෝදනා කෙරුවට උත්තරපත්‍ර බලන්න එපා කියලා ගුරුවරු පාට දාපු අය පිළිබඳව අද වගකීම ගන්නෙ නැහැ කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම අද මේ කියන අපි සුදර්ශන දෙනපිටිය මැතිතුමා ඇතුළු විශාල පිරිසක් මදුර විධානගේ මැතිතුමත් සඳහන් කෙරුවා මේ ආයෝජනය සඳහා නව වැඩපිළිවෙලක් ඇති කිරීම සම්බන්ධ මමත් ඇමතිවරයා හැටියට එකඟ වෙනවා මේ තියෙන ක්‍රමවේදය අපහසුකාරී නැත්නම් ආයෝජකයින්ට හිතකාරී තත්වයක් නොවේ සාම්ප්‍රදායික ක්‍රමවේදය නිසා මේ වෙනකොට මගේ ලේකම්තුමත් අපේ කණ්ඩායමත් විශේෂයෙන්ම ධනාධිපතිතුමා පත් කරපු ඕවර්සයිට් කමිටියත් නව ආයෝජන නීතියක් සකස් කරමින් ඉන්න බව අපි සියලු දෙනාම දන්නවා. මේ වසරේ අවසාන වෙනකොට ඒ කටයුතු අවසාන වෙයි. ඒකෙදි ආයෝජකයාට වාසි සාගත අර කියපු ease of doing business index එක ඉහළ නංවන්න පුළුවන් විදිහේ නීති මාලාවක් ඒකෙදි අපිට දැක ගන්න ලැබෙයි කියන කාරණේ අපි විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. නැවත වාරයක් ආයෝජන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපි ඉල්ලා සිටින්න ඕනේ. අද අපි මේ තත්වයට උනත් පසුබැහැලා තියෙනවා. ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණාවල ප්‍රධානම එක තමයි ත්‍රස්තවාදය. ත්‍රස්තවාදී කණ්ඩායම් කීප වර්ගයක්ම මේ රටේ එක කණ්ඩායමක් අවුරුදු 30ක් ඒ ත්‍රස්තවාදය සමග සටන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට චීනය ගත්තත්, කොරියාව ගත්තත්, වියට්නාමය ගත්තත්, අපි අල්ලපු රට ඉන්දියාව ගත්තත් ඒ සියලුම රටවල් ඔය කියන තැනට දියුණු වුණේ පහුගිය අවුරුදු 30ක කාලය තුල. හැබැයි ඒ අවුරුදු 30ක කාලය තුල අපි පස්සට ගියා. ඒ පසුපසට යෑම LTT ත්‍රස්තවාදය නිසා සිද්ධ වුණා. ඒ වගේම 70 ගණන් වල 80 ගණන් වල සිංහල ත්‍රස්තවාදියෝ හිටියා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවලිය නිසා සිද්ධ වුණා. ආර්ථිකයට අඩු වැඩි වශයෙන් ඔය දෙපිරිස හානි කෙරුවා. තේ වතු ගිනි තිබ්බා, මිනිස්සු මරලා දැම්මා, කෝච්චි වල බෝම්බ තිබුණා, මේ පාර්ලිමේන්තුවටත් බෝම්බ ගැහුවා එක කණ්ඩායමක්. ඒ නිසා ඒ වට නායකත්වයේ දීපු කණ්ඩායම දෙහා පැතින බණ කියන්න ලේසි. හරි, ඒවට අද කරන ඒවට ගරහන්න ලේසි. මේව දැකලා නැහැ අලුතෙන් ඉපදුනා වගේ කතා කෙරුවත් ඒ LTT ත්‍රස්තවාදය, JVP ත්‍රස්තවාදය මේ සියලුම ත්‍රස්තවාදී ක්‍රියාවලියන් නිසා පසුබෑපු පසුබෑම උත් මේකට එක හේතුවක් කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අපි දැක්ක මෑතකදී ඒක නතරුනේ මෑතකදීත් අරගලය කියලා එකක් හදලා ආයෝජකයෝ මේ රටට පස්භාගයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70කගේ ගෙවල් ගිනි තියපුවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඕනේ නැහැ නිකම් මිනිහෙක් හරි පාරේ අදගෙන ගිහිල්ලා පොළු වලින් තලලා පාරේ නිර්වස්ත්‍ර කරලා පාරේ දාලා තියලා
මිනිය ගන්න දෙන්නේ නැති වුණාම යුද හමුදාවට පොලිසියට එවැනි රටක් දැකපුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි දැන් මේ වෙනකොට දෙයියන්ගේ පිටේ මේ රට දෙයියෝ බුදුන් ඉන්න රට නිසා දෙයියන්ගේ පිටෙන් කියලා තමයි කියන්නේ ඩොලර් මිලියන 700ක ආයෝජන මේ වෙනකොට අපිට අවිලා තියෙනවා පළවෙනි කාර්තුව සඳහා දෙයියෝ බලලා කියලා තමයි කියන්නේ හැබැයි මෙවැනි තත්වයක් මහපාරේ රටේ ඇති කරනකොට ප්‍රවෘත්ති වල මේව වාර්තා කරන හැටි අපි දන්නවා අපි දන්නවා මෛත්‍රීපාසී සිරිමැතිතුමා එක සැරයක් වැඩි කල්පනා කරන්නේ නැතුව එතුමා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොහේ හරි ගිහිල්ලා එතුමා ඇවිල්ලා කිව්වා මේකේ දෙන කඩු බල්ලෙකුටවත් කන්න බෑ ඒ කිව්වේ මේක රහ නැහැ කියලා අපිත් එහෙම නේ කියන්නේ මේක කන්න බැන්නම් අපි කියනවා බල්ලෙකුටවත් කන්න බෑ හැබැයි මොකද්ද මාධ්‍ය දැම්මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් සර්වින් ෆුඩ් විච් ඉස් නොට් සූටබල් ෆෝ හියුමන් කන්සම්ප්ෂන් මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු නැති ආහාර සපයනවා කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉතින් එහෙම තමයි වෙන්නේ පාර්ලිමේන්තුවේ ඒක කියපුවාමත් වෙන්නේ විදිහටම තමයි හිතන්නේ ඇහන්නේ අපි ටිකට වුණාට කියලා Facebook එකේ දාපුම ලයික් ටිකක් වෙනකොට පොඩි චූන් එකක් ලැබුණාට සිංහල පත්‍රයේ දාපුවා මේක ලස්සනට තිබුණාට ජාත්‍යන්තරයට යනකොට ලොකුම බාධාවක් බවට මේකේ කරන ප්‍රකාශපත් වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි විශේෂයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් 2009 30 අවුරුදු යුද්ධය අවසන් වුණාට පස්සේ 2009 2011 කාලය තුල තමයි අපිට ඩොලර් බිලියන 3ක විතර ආයෝජන අපිට වැඩිම මෙතෙක් අපිට ඇවිල්ලා තියෙන ඍජු විදේශ ආයෝජන අපිට ලැබිලා තියෙන්නේ. ඒ රෙකෝඩ් එක අපිට තාම කඩන්න බැරි වෙලා තිබුණත් අපේ නව ප්‍රතිපත්තිය නිසා අධිකරු ජනාධිපතිතුමා අලුතෙන් පත් වුණාට පසුව අපි පත් කිරුවට පසුව එතුමාගේ තියෙන විදේශීය සම්බන්ධතා සමග විශ්වාසයක් අද අපි කෙරෙහි ගොඩනැගිලා තියෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕනේ. මම පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට ගියාම ඒ වගේම අපි චීනයට ගියාම අනිකුත් රටවල් එක්ක සාකච්ඡා කරපුවාම මොන හේතුවක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපේ නායකින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳව විදේශීය රටවල් නායකින්ගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ අයගේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. එතුමා මේ ආර්ථික අර්බුදයෙන් එළියට මේ රට අරගෙන යයි කියලා. ඒ විශ්වාසයේ අනුව මේ වෙනකොට අපිට ඩොලර් මිලියන 700ක විතර ආයෝජන ලැබිලා තියෙනවා. අපි බලනවා මොකක් හරි විදිහකට ඒක තවත් ඉදිරියට වැඩි කරන්න. ඒ වගේම අපේ අලුත් ආයෝජන නීතියත් සම්මත වුණොත් ඒ කරුණු කාරණා තව පහසු වෙයි කියන කාරණේ මතක් කරන්නත් අවශ්‍යයි. විශේෂයෙන්ම තානාපති සේවය ගැන සඳහන් කරපු නිසා අපි බලාපොරොත්තු වෙනවා ට්‍රේඩ් ඔෆිසර්ස්ලා ඒ තානාපති කාර්යාලවල ඉන්නේ වෙළඳ අමාත්‍යංශයට අනුබද්ධව. ඒ නිසා අපි වෙළඳ අමාත්‍යතුමත් එක්කත් සාකච්ඡාවක් කරගෙන යනවා. ඒ ට්‍රේඩ් ඔෆිසර්ස්ලම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයත් නිලධාරීන් හැටියට යම් ගැසට් එකක් නිකුත් කරලා පත් කරලා ඒ අයටත් ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යම් රාජකාරිය පනවනවා නම් ඒ අය උනන්දුවෙන් ඉන්නවා. ඒ දේ අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මේ මනි ලෝන්ඩරින් පිළිබඳව හැමදේම අර තේකෝපෙත් කිඹුලෝ දකින්නවා වගේ අපි දැක්කා දයාසිරි දයාසේකර මැතිතුමා. ඉතින් ඕවා කියන්න ලේසි. හැබැයි අපි පිළිගන්න ඕනේ ආයෝජකයෝ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි බිස්නස් කාර්. ලංකාවට උදව් කරන ආධාර දෙන කොම්පැනි කවුරුත් පෝට් සිටියට එන්නේ නැහැ. හැම කෙනෙකුටම හොරෙක් කිව්වොත් දැන් එකිනෙකට අපි මන්තුමා කිව්වා මේ එන්නේ බදු ගෙවන්නේ නැතුව සල්ලි ඉතුරු කරගත ලංකාවේ හොරු ටික පෝට් සිටියකට යයි කියලා. ඉතින් ඒක බදු අය කර ගැනීම රජේ වගකීමක්. ඒක අය කරගෙන නැත්තම් ඒක රජයේ වැරද්ද. ඒ මිනිස්සුયા ගිහිල්ලා පෝට් සිටි එකේ ආයෝජනය කරනකොට ඒක මනි ලෝන්ඩරින් කියනවනේ ඒක අපේ දුර්වලකමක් මිසක් ඒ පුද්ගලයාගේ දුර්වලකමක් නෙමෙයි. විදේශීයවත් එහෙමයි ඩුබායි ගත්තොත් සිංගප්පූරුව ගත්තොත් අපි විවෘත වෙන්න වෙනවා. සමහරක් විතර වෙන ක්‍රම වලින් හොයාගත්ත මුදල් තියෙන්නත් පුළුවන්. නමුත් අපිටත් ඕනේ මුදල් නම් අපි මේ නිකං දෙන අස්පයාගේ දත් බල බල හිටියොත් අපිට ආයෝජන ගියන්න බෑ. නමුත් අපේ විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියන එක FIU කියන එක සෙන්ට්‍රල් බැංකේ FIU එක මේ සියලුම මූල්‍ය කටයුතු පෝට් සිටි එක තුළ අධීක්ෂණය කරනවා. ඊට එහා ඒක තුළ නිදහසක් දීලා නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. මගේ හිතේ මතු කරපු කාරණා එපමණයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ කවුරු මොනවා කිව්වත් විශේෂයෙන්ම මේ සභාව තුළ පක්ෂව සහ විරුද්ධව අදහස් දැක්වුවත් සියලු දෙනාගේම අදහස වුණේ මේ ව්‍යාපෘතිය රටේ තියෙන ප්‍රමුඛම ව්‍යාපෘතිය කියන කාරණේ. ඒ නිසා ඒ ව්‍යාපෘතියට අඩු වැඩි වශයෙන් සියලු දෙනාම දායක වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක ආරම්භ කරලා කරගෙන ගියා. පසු ආපු රජයත් යම් යම් වෙනස්කම් කරලා ඒ සහයෝගය ලබලා දුන්නා. අදටත් මේ පනත් සම්මත කරලා ඒ සහයෝගය ලබලා දෙනවා. ඉතින් ඒ සහයෝගය ලබලා දෙනවා වගේම අපි මේ සභාවේ කරන කතා බහ
මේ ජාත්‍යන්තරය සහ ජාත්‍යන්තර මාධ්‍ය සහ විශේෂයෙන්ම ආයෝජකයින්ගේ අවධානයටත් ලක් වෙන නිසා කතා කිරීමේදීත් ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න කියන ඉල්ලීම කරමින් මේ සඳහා සහාය දැක්වීම පිළිබඳ මගේ ස්තුතිය පුද කරමින් කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි. බොහොම ස්තුතිකරුවන් මතුනේ.